विश्वास बैपुते अभी तमाय नूगात मिनिस्सु अनेक ए मिनिस्सु गेवन जीवित हरिम निधहसम्मे पुताट ए मनुष्य हितरालल वगे जयदेव अंकलट वडा मट हितट अल्लुवे नामली आंटी ए आंटी हरिम होंदय हरिम करुणावंतय दारू इट्टी के लेने आंसर ही वितरित है। माहितान्ना में दुए किन्नो। याला दारू वांटा पुद्मन निदासा दीला दीने अम्मी। अम्मा लावा गे ओका कराने पाम एका कराने पाके ला बाला कराने नह। ये मिनिस्सु गेवान्ने अम्मी हरिमन निदास जीवित है।
එහෙම නිදාසක් ඔයාලට දුන්නා නම් මේ වෙනකොට ඔයාලා අමුඩයක් කඳගෙන කුඹුරු කොටනවා. ඉතින් අම්මි අපච්චිත් ගොවියනේ. අම්මා මොකටද අපච්චිත් එක්ක ආවේ? අනේ අන්න. අපච්චි ගොවියෙක් වුණාට එයා හොඳට ඉගෙන ගත්තා. මේ ගමේ ළමයිනුත් හොඳට ඉගෙන ගන්නවා අම්මේ. හැබැයි අම්මේ ඒ ගමේ ළමයි ඉගෙනීමට විතරක් කැප වෙලා වැඩ කරන්නේ නැහැ. එයාලට හැම දෙයක්ම පුළුවන් අම්මේ. අනික අම්මේ අම්මටයි මටයි පුළුවන්ද විනාඩි දෙකක් සෙරප්පු දෙකක් නැතුව මේ ගුරුපාරේ ඇවිදින්න? මට පේන්නේ මේ මිනිස්සයා ගොළුව කාලා වගේ. කවුරුත් මගේ ඔළුවේ කෑවේ නැහැ අම්මේ. මම්මේ කියන්නේ මේ දවස් ටිකේ ගමේ ඇවිදලා ගත්ත එක්ස්පීරියන්ස් වලින්. හරි හරි. ඒකට කමන්නේ. ඊට පස්සේ යන්න ඕනේ. කූල් ඩවුන් නම් මේ ඇයි බය වෙන්නේ? මෙහි ඉරිසියාකාරයෝ තරහකාරයෝ කුහකයෝ නැහනේ. හයි. වාඩ මතක නැද්ද? ඔයා එනකොට අර ගෑනු කෙනෙක් වාඩ කරපු දේ? මට ඒක මතකයි යම්මේ. අම්මේ කළු කෙස් අස්සේ සුදු කෙස් එකක් දෙකක් තුනක් තියෙන්න පුළුවන්නේ. ඒ වගේම අතරින් පතර මේ වගේ ගෑනු අයත් ඉන්න පුළුවන්. මං ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි ඉතින් අම්මේ මට ගමේදී ඒ කෙනාව හම්බෙයිනේ. එතකොට මං එයාව ස්ටඩි කරලා අම්මට කියන්න කොහොම කෙනෙක්ද කියලා. හා ඇත්තද? පණ්ඩිතයා. නෑ යන පිස්සා. දරුවගේ පරිස්සම ගැන හිතන්න. අම්මෝ උඹ දැක්කනම් අලි රංචුව. එතකොට දැන් උඹ දැක්කද? අන් දැක්කේ නැහැ. එහෙනම් ඉතින් උඹ දැක්ක වගේ කියවන්නේ. දකින්න ඕනේද බං කියන්න? දැක්ක උන් තමයි කිව්වේ. අනේ මේ කරුණෝ. කොහොමහරි මල්ලිකාගේ දරුවා බේරිච්ච එක ලොකු දෙයක් නේද බං? ඒකට අපේ කොල්ලා. ඒකගේ පරිස්සම ගැන හොත්තට බලා ගන්න. නැත්තම් අර වගේ කැලෑ සතෙක් අල්ල ගන්න පුළුවන් වෙයිද? හේ උනාට නාමලී නම් කියන්නේ ඔය සතාව අල්ලගත්තේ ඒකගේ කොල්ලා කියලා. ඔය පට්ටපල් බොරුනේ සොබනෝ. මගේ ලේයින් උපන් කොල්ලා කියන දේ මට විශ්වාස නැද්ද? ඔය රන්සිරියා සතා දැක්ක විතරයි ඒකගේ කකුල් දෙක පල්ලේ උණු දිය බෑවිලා. අපේ කොල්ලා කිව්වේ ඔපේ ඔපේ අම්මා කියලා බොරු. උඹේ ඇත්තමද කියන්නේ? හැබැයි නාමලියා නම් කිව්වේ උඹේ කොල්ලා ගෙම්බ වගේ බක බක දෙක දෙක ගග එහාට මෙහාට දිව්වා කියලා. උඹ තාමද මෙතන බක බක දෙක දෙක ගන්න? අනේ නෑ බං. ගෙම්බ වගේ දුඹේ කොල්ලා. උඹේ කොල්ලා වගේද ගෙම්බ? කරුණායි සුබනායි තින්න මේක. බොරු කියන්නේ නිකන් අයියට. ඔය එක එක කියන ඒවා තමයි බම් උඹට කියන්නේ. දැන් තමයි බැන ගන්න ඕනම අවස්ථාව. ඔය තේක බීලා ඉඳහන්.
කරුණෝ මොකಾದ බං අර පඳුර ළඟ දඟලන්නේ කොහෙද අර අර අත්ත කළු ගුලියක් වගේ අනේ අර සතාවක්ද උඹ මාවත් නිකන් බොරුවට බය කරනවානේ ඒ සතා වෙද ගෙදරන ඉන්නේ මේ කොහෙන්ද සත් අනේ නෑ බං අර බල අර අර කවුරු හරි එතන ඉන්නවා අනේ මරි යන්න බලන්න අනේ මට නම් බෑ अरे अम्मी मे मामा मम्मी अरे अरे गान नहीं पाम मे मे मामा इन्हें मामा मामा को बांगू मे ऐंदू मे ऐंदू ऐंदू मे माँ के लिए ना माँ खाली ना मे अम्मे सा सारा मे को गिंग होया गानी අදට ඇති ඉතුරු ටික හෙට කරන්න පුළුවන් දැන් මේ තැඹිලි වතුර ටික බොන්න වැඩක් පටන් ගත්තාම ඉතින් බාගෙට කරලා හරියන්නේ නැහැ නේ ලොකු සර් මේ හෙටත් කරන්න ලොකු වැඩ කොටසක් තියෙනවා මට එහෙමනෝ අපේ ලොකු ඉස්කෝලේ හාමිනේ මට වැඩ පවරලා ඉන්නේ තියෙන්නේ මේ හෙට අපිට මේ ඇවිදින්න යන්නත් තියෙනවනේ හාමිනේටත් ගෙදරට වෙලා ඉඳලා කම්මැලියි මට නිතරම කියනවා ඇවිදින්න යමු කියලා ඉතින් හොඳයිනේ ලොකු සර් ආ ඉතින් වැඩ යාතක් යන්න ඕනේ නැ බත් මුල් දෙකකුත් බැඳගෙන ওই පල්ලෙහා දියෑල්ලට ගිහිල්ලා සීතල වතුර ටිකක් නාලා කියලා එන්නේ එකනේ තියෙන්නේ දරුවොත් කැමති වෙනවද ගතන්නම් කියයි ඕවට කොහෙද වෙලාවක් තියෙන්නේ මට දැන් ඉස්කෝලේ වැඩත් ගෙදෙට්ට ගෙනල්ලායි කරන්න වෙලා තියෙන්නේ මේ ටික දුහක් ඉඳලා මේ ලොකු සර්ට පණිවිඩයක් කියන්න තියෙනවා මම මේ කියනවද නොකියනවද කියලා කල්පනා කරමි අන්තිමට ඉතින් ඔකකින් කේලමක් කිව්ව වේ දන්නේ නැහෙනේ කේලමක්ද පණිවිඩයක්ද කියන එක තීරණය වෙන්නේ ගතන් කියන දේ අනුව ආ කියමු බලන්න මේ අපි ලොකු ඉස්කෝලේ හාමිනේ මේ ළඟකදී ඉඳලා මේ ඉස්කෝලේ හිටපු පරණ ලොකු ඉස්කෝලේ මහත්තයා ගැන හරියට උනන්දි වෙනවා මේ තොරතුරු වෙනවා ගතන් කොහොමද දැන් මේ ඊයේ පෙරේදා දොහක අපේ ලොකු ඉස්කෝලේ හාමිනේට කොළ කෑලි වායක් හම්බෙලා තියෙනවා ඉතින් මගෙන් අහනවා ඒකේ ලියලා තියෙන අත්තකුරු හිටපු ලොකු සර්ගෙද කියලා ඉතින් ඒ අත්තකුරු ලොකු සර්ගෙද මං කොහොමද දන්නේ සර් මං කිව්වා මං දන්නේ නැහැ කියලා ඉතින් හාමිනේ මොකද කිව්වේ මං හිතන්නේ ඉතින් මේ අපේ ලොකු ඉස්කෝලේ හාමිනේ මං කියපු දේ විශ්වාස කළේ නෑ වගේ. ගතන්ට තිබුණේ හාමිනේගෙන් අහන්න හාමිනේ මොකටද ලොකු සර්ගේ අත්තකුරු හොයන්නේ කියලා. අනේ ලොකු සර් මට මොකටද ඉතින් කාගේවත් අත්තකුරු. මම ඉතින් ලියන්න කියවන්න දන්න මිනිහෙක් කියලා. මම ඉතින් අහන්න ගියේ නෑ. මට ඉතින් ඕවෙන් වැඩක් තියෙනවය. ඔව් ඒකත් ඇත්ත. දැන් එතකොට මම මේ ලොකු සර්ට කිව්වේ කේලමක්ද එහෙම නැත්නම් පණිවිඩයක්ද? ඒක කේලමක්. හැබැයි හොඳ පණිවිඩයක්වත් තිබුණා. දැන් ඔබ බොන්න.
වගේ අම්මේ 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 අතියනේ කොල්ල මොකද මේ අනේ අම්මේ කෑ ගන්න බා අම්මේ මට පොඩි කරදරයක් වුණා අක්කේ හිනා වෙන්න බා අනේ අම්මේ අක්කට කියන්න හිනා වෙන්න බා කියලා හරි මොකද උනේ කියලා කියප මං කියන්න කියපගితి හරි අම්මේ මං කියන්න උඹ හෙළුවෙන් නේදෝ ඉන්නේ ඈ කෝපෙන්න අනේ අනේ අම්මේ අම්මේ යකෝ හෙළුවෙන් කෝපෙන්න මට මාත්‍යාට කියන්න බැරුණ මොනවද ලොකු පුතා ගමෙන් අලුත් යාළුවෙක් හොයාගෙන ඒක හොඳයි භූමිටත් ඉතින් ගමේ නෑනේ යාළුවෙක් කියලා කෙනෙක් ඒ වුණාට යා දැනගන්න ඕනේ යාට ගැළපෙන යාළුවෙක් හොයාගන්න නැතුව මේ දඩයක් කාරය නෙමෙයි කවුරු ගැනද ඔය කියන්නේ? අර ජයදේව කියන මිනිහා ගැන. රන්සිරිගේ අප්පච්චි. පුතා දේ මිනිහා ගෙදරත් ගිහිල්ලා. මිනිහේ ගෙදරට ගොඩ වෙන එක වරදක් නෙවෙයි. ඒ වුණාට ඉතින් මෙයා ඒ වගේ තැන් වලින් ගන්න ඕනේ නෑනේ. ඒ වගේ තැන් අපිට ගැලපෙන්නේ නෑනේ. මං දන්න තරමින් ඔය ජයදේව කියන්නේ හොඳ මිනිහෙක්. ගමේ හැමෝටම උදව් කරගෙන ඉන්න පවුලක්. ඒ දවසක් ඔයාමනේ කිව්වේ ජයදේව කියන්නේ හොඳ මිනිහෙක් කියලා. වෙන්නේ නැති. ඒ දැම්මට තන මං කියපු දේ වැරදි කියලා. ඔයාටත් ඉතින් ගමේ මොකක් කරුණා මගේ පැත්ත නෙමෙයි ගමේ පැත්තනේ ගන්නෙ. ඔයාත් ඉතින් ගමේ මිනිහෙක් නේ. ඔයා ඉන්නේ වැරදි අවබෝධයක. මම ගමේ මිනිහෙක්. ඒක ඇත්ත. හැබැයි දරුවේ කරදරයක වැටෙනවාට මං කැමති වෙන්නේ නැහැ. ඒත් මට මෙතනදී නම් එහෙම දෙයක් පේන්නේ නැහැ. මන්නම් දැනුත් කියන අපි ඉක්මනට මෙහෙන් යමු කියලා. මම මෙහෙ ඉන්නේ සතුටින් නෙමෙයි. අනිත් එක පිරිමි ඔයාලට වැඩිය ගෑනු අපිට ගොඩක් දුර දිග පේනවා. මට හිතෙන්නේ මොකක් හරි කරදරයක් අතලඟ කියලා. ඔය මනස් ගාත දැන් ඔළුවෙන් අයින් කරා. දරුවොත් එක්ක සතුටින් ඉන්න බලන්න. මං දරුවන්ට අඩුවක් කරලා නැහැනේ. ඔයා කියන්නේ එක කතාවක් මං කියන්නේ තව කතාවක්. ප්‍රශ්න වලින් පැනලා යනවා. දැන් මට ඉස්කෝලෙන් අස් වෙන්නද කියන්නේ? මම හෙටම ඉස්කෝලෙන් අස් වෙන තියෙ මේ හෙටට දැමුම් දෙනවා. ඒක නෙවට වෙන්න ඕන. කතාව එච්චරයි. දීගේ
උඹ ඔය ඇත්තක්මද කියන්නේ පුතේ? මම මොකටද මේ බොරු කියන්නේ? අපේ ඇඳුම් කවුරු හරි හොරගම් කරා. අනේ උඹලගේ ඔය හඩු ගඳ ගන්න ඇඳුම් කවුද බං හොරගම් කරන්නේ? ඒක මන් දන්නේ නෑ අම්මේ. හැබැයි උනේ ඒක. හොඳ වෙලාවට තාත්තා ගෙදර හිටියේ නෑ. උඹ මේව තාත්තාය කනේ හැම තියනව නෙමෙයි ඈ. උන්දට හොඳටම කේන්තියයි. මට නම් හිතෙන්නේ පුතේ මේක කවුරු හරි විහිළුවට කරපු වැඩක්. කාටද පුළුවන් අම් මෙහෙම කැත විහිළු කරන්න? අනිත් එක අපි වගේ පොඩි ළමයි එක්ක මේ වගේ කැත විහිළු කරනවද? අපි පවුනේ අම්මේ. ඒකත් ඇත්ත. එහෙම නැත්තම් කවුරු හරි තරහට කරපු වැඩක්. එහෙමත් නැත්තම් කවුරු හරි ඉරිසියාකාරී කරපු වැඩක්. හේත් ඉතින් මේ ගමේ උඹලට කවුද ඉරිසියා කරන්න ඉන්නේ? කවුද තරහකාරයෝ ඉන්නේ? ඒක මන් දන්නේ නෑ අම්මේ. කොහොම හරි විලි ලැජ්ජාවේ බෑ. පාර දිගට එනකොට මිනිස්සු කී දෙනෙක් නම් අපිට හිනා වුණාද? උඹව ගණන් ගන්න එපා බං. ඒ හිනාවෙන් උඹේ හිත තව තවත් ශක්තිමත් කරගනි. අම්මේ අම්මට දුකයිද අම්මා අලුතෙන්ම මහල දුන්න කමිසෙ නැති වුණාට? උඹගේ ඇඳුම් නැති වෙච්ච එක ගැන උන්දට කියන්න ඕනේ. එහෙම කිව්වම ග්‍රාමසේවක මහත්තයා අපිට ඇඳුම් දෙනවද අම්මේ? තිලක් සර් මේ සැරේ එහෙම වෙන්න බෑ. ඔයා හොඳට බලාගෙන ඉන්න. මොකෙක් හරි ආවොත් මොනව හරි කියලා යවන්න. හරිනේ? මගේ ජීවිතේ මොකද බං උඹේ ඉන වටේ දාගෙන? අයියෝ මා මේ තියන්නේ බෙල්ට් එක. අක්කට හිනා වෙන්න එපා කියන්නකෝ. ඒකිට ඉතින් හිනාව නවත්ත ගන්න බෑනේ පුතේ. එයාටම ඇති වෙලා නවත්තයි. ආයි මොකද්ද? මගේ හිනාව නම් නවතින්නේ අවුරුද්දකට. ඇත්තමද? ඔයානම් මාරයි මෙහෙන්නේ.